ලංකාවේ අසහාය සංගීතඥයෝ අසහාය නිර්මාණ කරලා ගායන ගායකයන් අය අපිට මතක් කරගන්න බැරි තරමට ඉන්න ඉන්ඩස්ට්‍රි එකට ඇයි වා මෙහෙම වෙන්නේ? පළවෙනි කාරණාවයි ඒ කියන්නේ මට ඕන උනේ මගේ එකක් ඒ කියන්නේ මගේ අයිකන් එකක් ඒ කියන්නේ මිනිස්සු අතරට යන්න ඕනා ඒ කියන්නේ මගේ බ්‍රෑන්ඩ් එකක් කිව්වොත් නිවැරදි ඉතින් මෙහෙම එන්න හිතුවේ එහෙම ඒ කියන්නේ මම උදාහරණයක් විතර කියන්නම් ඉතින් අපේ රටේ නීතියක් නැහැ කවදාවත් කියන්නේ කලිසමක් ඇඳලා කෝට් එකක් ඇඳලා සින්දු කියන්න ඕනේ කියලා. ඔව්. ඒක අපි ඉතින් හදාගත්ත දෙයක් සහ අපි දැකපු දෙයක් තමයි අපි හැමෝම කරන්නේ. ඉතින් මට ඕන උනේ කරන්න මිනිස්සු නොදකපු දෙයක්. ඒකින් තමයි මේ විදිහට අඳින්නේ. නෑ ඔක ඔකට තොප්පිය කියන්නත් බෑ ඔකට ජටාව කියන්නත් බෑ. ඔව් මේකට මේක මේක මේකට පග්‍රි කියලා කියන්න බෝ ඉන්දියාව කියන්න බුලන් පග්‍රික මිරට ලොකුයි. මේක ඉතින් සිංහල විදිහට ජැකට් එකට ඔය ටී ෂර්ට් එක ඉන්න මැච් කරගන්න කොහොමද? හිතනවා ඉතින් මට මේම ඇඳම හොඳයි කියලා. ඉතින් ඒකින්ද මේ මැච් කරගන්න. ඊටත් යටට ගියාම තියෙන බතික් සරම. දැන් ඊටත් යටින් ගියාම තියෙන සපත් දෙකක්. දැන් මේක එන්න තනිකර අර මට වෙන්නේ නිකන් සංස්කෘතියින් කිහිපයක් Tamanගේ කරගෙන ඒකද වාගේ මේ සංගීත භාවිතයත්. ඔව් ඒ කියන්නේ මගේ සංගීත භාවිතය ඇත්තටම ටිකක් වෙනස් කියලා කිව්වොත් නිවැරදියි. මොකද මේ මම හදන සින්දු වුණත් ඒ කියන්නේ එකක් ගත්තොත් අනිත් එකට සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද අර මම කැමති නැහැ දැන් මගේ එක ගීතයක් මොන හරි වෙන ඒ කියන්නේ මගේ ගීතයක් ප්‍රසිද්ධ වුණොත් මට ඒකෙන්ම ඒකම හදාගෙන ඒ වගේම හදාගෙන යන්න එහෙම ආසාවක් නැහැ. ඉතින් මම කැමති අලුත් නිර්මාණ කරන්න අලුත් විදිය නිර්මාණ කරන්න. සහ හැමදාම ඒ කියන්නේ මම හිතන දෙයක් තමයි දනංජයි අපි මේ මොහොතේ දැන් විනාඩි කිහිපයකට කලින් වෙච්ච සිද්ධින් දාමේ දැන් පරණයි. ඔව්. එතකොට ඒ ටික පරණයි. දැන් අපි ආයෙ අලුතෙන් හිතන්න ඕන කියන එක තමයි මගේ ඔළුව හැමදෙස්සම වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ මොහොත තමයි ජීවිතේ. මේ මොහොත තමයි ජීවිතේ. මොහොතෙන් හැට තමයි ජීවිතේ පටන් ගන්න. හොඳ ඒක හොඳ අදහසක්.